දැන් බරපතල රෝග ගොඩක් වෙලාවට ජාන මේ පශු විමක් හෝ අර මං කියව වැඩි විදියට පත් වෙනාන් පස්සේ තමයි ගොඩක් වෙලාවට මතුවෙන්නේ. ඉතින් අර භද්‍ර යවුවේනේ නැත්තම් තාරුණ්‍යේ තමයි මේ විශාල ලෙස මානසික රෝග සියල්ලම වගේ මතුවෙන්නේ. කුඩා කාලෙම තියෙන යම් යම් රෝග තියෙනවා ග්‍රස්ත නියුරෝසියාව සාංකාවන් වගේ රෝග සහ වෙනත් කම්පනයන්ට දෙවනු හෝ ජානගත සහ ඉපදීමේ සංකූලතාව නිසා ඇති වෙන රෝග තියෙනවා. ඊට අමතරව මේවැනි කාලෙක තමයි වෙන්නේ මේ ගොඩක් රෝග මතුවෙන්නේ. දැන් මේ සඳහන් කළ පැනේ දක්වන රෝග ලක්ෂණ අනුව නම් ගොඩක් වෙලාවට යම් කෙනෙකුට තමන් මතේ පිටේ කෙනෙක් නැති වෙලාවට කතා කරනවා ඇහෙනවා අණ දෙනවා ඇහෙනවා තමන් ගැන කුමන්ත්‍රණය කරනවා වගේ ඇහෙනවා ඒ තියෙන්නේ ගොඩක් වෙලාවට හැලුසිනේෂන් එහෙම නැත්නම් භ්‍රාන්තියක් නිසා. මම හිතන්නේ ඒක ඉතාම වැදගත්. ඒක සමහර වෙලාවට අපි ප්‍රේක්ෂයන් දන්නේ නැති වෙන්න පුළුවන් මේක මානසික රෝගයේ ලක්ෂණයි. ප්‍රධාන මානසික රෝගයේ ලක්ෂණ මේක ඇත්තරම එහෙම අමුතු බලවේගයක් නෙමෙයි. අපේ මොලේ සංයුතියේ රසායනික ප්‍රකාශනයේ යම් යම් ගැටලු නිසා ඇතිවෙන රෝග තත්ත්වයක්. ඒ කියන්නේ අපේ මනසට ට්‍රික් එකක් කරනවා. අපිට දැනෙන්න ගන්නවා මේ ඇහෙනවා වගේ. ඒක ඇත්තටම රසායන සංකූලතාවයක් ඇවිල්ලා මොලේ පද්ධතියක ඇවිල්ලා එන ගැටලුවක්. හැබෑ කටහඬක් ලෙසම මේක හැබෑ කටහලක්ම ලෙසම දැනෙනවා පුද්ගලයාට. හරිද? එහෙම නැත්නම් බලවේගයක් කතා කරනවා, බලවේගයක් හසුරවනවා, කුමන්ත්‍රණයක් කරනවා, විරුද්ධ යනවා වගේ දේවල් දැනෙන්න පුළුවන් මේ ආශිතව. දැන් මේ බින්නුම්මාදී රෝගේ වගේ දේවල් වල තමයි දැනෙන්නේ. ඉතින් මේ අපි විද්‍යාත්මකව මේවා තේරුම් ගන්න බැරි කාලේ මේවට අවාසනාවකට මේ යම් මිත්‍යා විශ්වාස ආසිත අර්ථකථන දුන්නා.